for me. Darling, just dive right in, follow my lead. Well, I found a boy, beautiful and sweet. Oh, I never knew you were the someone waiting for me. අදෝබමේ දකින්නේ ලස්සන ෆ්ලෝරා ආයතනය මගින් ඉතාමත් ලස්සනම හැඩගැන් වූ තවත් විවාහ මංගල උත්සවයක් වන ඩේවින්කාගේ පරාක්‍රමගේ විවාහ මංගල උත්සවයයි. ඩේවින්කා අප සමග සම්බන්ධ වන්නේ අපගේ Facebook ජාලය තුළින්. හිදී සම්බන්ධ වන ඔවුන් අප සමග ඊමේල් වයිබර් තාක්ෂණයන් ඔස්සේ ඇයගේ අදහස් සහ ඇයගේ විවාහ මංගල උත්සවය කෙසේද විය යුත්තේ කියලා අපිත් සමග සාකච්ඡා කරනවා. ඉතින් ඒ සාකච්ඡාවන් සමග ඇයගේ අදහස් තේරුම් ගනිමින් අපගේ ක්‍රියේටිව් ඩිසයිනර්ස්ලා සමග එකතු වෙලා අපිට පුළුවන් වුණා ඒ එයාට කැමති එයාගේ චොයිස් එකේ විදිහට අපිට ඩිසයින්ස් කීපයක් එයාට සජෙස්ට් කරන්න. ඒ වගේම තමයි ඩේවින්කාගේ පරාක්‍රමගේ විවාහ මංගල උත්සවයේ ඩිසයින්ස් ගැන කතා කරනවා නම් එන්ට්‍රන්ස්, සිටි බෑග් පෝරුව සහ ටේබල් දෙක ඔහි අඩංගු වුණා. ඇත්තටම කියනවා නම් ඇය තෝරාගත්තේ ස්ටඩි පිලර්ස්, ඒ කියන්නේ ෆයිබර් ග්ලාස් පිලර්ස්, එහෙමත් නැත්නම් රෝමන් පිලර්ස් යොදාගෙන කරපු සැරසිරිවලට ඇයගේ තිබ්බ චොයිස් එකත් එක්ක, ඒ කියන්නේ යා කොහොමද යාගේ ඩ්‍රෙස් කරන ස්ටයිල් එකේ විදිහට යාගේ සාරි එකේ කලර් එකත් එක්ක අපිට පුළුවන් වුණා පර්ල්ස් යොදන්න ටේබල් ඩෙකෝ එකට. ඒක ඇත්තටම එදා එම අවස්ථාව වෙලාවේදී ඉතාමත් සුන්දරත්වයක් එකතු කරා අනෙකුත් අංගයන් වලටත්. ඒ වගේම තමයි සිටි බැක් එකේ ජස්මින් ස්ට්‍රෑන් සමග ක්‍රිස්ටල් අපි එකතු කරා. අනිත් එක පෝරුව ගත්තොත් ඒකත් ඉතාමත් ලස්සන්ට ජස්මින් සහ රෝමන් පිලර්ස්, රෝමන් පොට් අපි භාවිතා කරා. ඉතින් ඒ විදිහට අපි එයාගේ කලර්ස් ගැන කතා කරොත් එයාට අපි කලර් කම්බිනේෂන් එකක් අපි කරා කොරල් පින්ක්, ලයිලැක් සහ ග්‍රීන් සහ අයිවරි කියන වර්ණයන්ගෙන්. ඒ වගේම තමයි ඩෙවින්කට අවශ්‍ය වෙච්ච විදිහටම එයාගේ වෙඩින් එක දවසේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අපිට ලබා ගන්න පුළුවන් වුණේ ලස්සන ෆ්ලෝරා ආයතනය සතුව තිබෙන ෆ්ලවර් නර්සරිස් වලින්. ලිලීස්, ක්‍රිෂාන්තිමම් රෝසස්, හයිඩ්‍රෙන්ජියා වැනි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අපට ඇයගේ වෙඩින් එක සඳහා භාවිතා කරන්න පුළුවන් වුණා. Club isn't the best place to find the lovers, at the bar is where I go. Me and my friends at the table doing shots, drinking fast and then we talk slow. Come over and start up a conversation with just me, and trust me, I'll give it a chance. Now take my hand, stop it, and the man on the jukebox, and then we start to dance. And now I'm singing like, girl, you know I want your love. Your love was handmade for somebody like මතක් කරන්න ඕනේ. ඒ වගේම ලස්සන ෆ්ලෝරා ආයතනය සමඟ ඇති රිසෝසස්, අපගේ ක්‍රියේටිව් ඩිසයිනර්ස්ලා සහ ලස්සන ෆ්ලෝරා ආයතනයේ ෆ්ලෝරිස්ට්ලා, ඒ වගේම තමයි අපගේ ඔපරේෂන් ටීම් එක, ඒ වගේම තමයි පිටරටක සිටියත් ඔබට පුළුවන් අපගේ ලස්සන ෆ්ලෝරා ආයතනය සමඟ සම්බන්ධ වෙන්න අපගේ වෙබ්සයිට් සහ ෆෑන් පේජස් තුළින් ඔබගේ ඉන්ක්වයරිස් අපහට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපගේ ඔන්ලයින් ගිෆ්ට් ඩිලිවරි සෙක්ෂන් එක, කේක් ඩිලිවරි සෙක්ෂන් එක හරහාද ඔබට අපගේ වෙබ්සයිට් එක තුළින් සම්බන්ධ වීමට පුළුවන්. ඉතින් අපි ඔබ සැමටත් ආරාධනා කරනවා ඔබගේ විවාහ මංගල උත්සවය සාර්ථකව සහ ඉතාමත් සුන්දරව අලංකාරව සිදු කර ගැනීමට අපගේ ලස්සන ෆ්ලෝරා ආයතනය සමඟ එකතු වන ලෙස. For me, darling, just dive right in, follow my lead. Well, I found a boy, beautiful and sweet. Oh, I never knew you were the someone waiting for me. සචින් සහ රොෂාන්ගේ විවාහ මංගල්‍යය උඩරට සම්ප්‍රදායට අනුව පවත්වනු ලැබූ අතර රොෂාන්ගේ මුල් ඇඳුම් සඳහා අභිෂේක මණ්ඩපය ඔවුන් සමග එකතු වී තිබුණා. අපි දැන් නැරඹීමට සූදානම් වන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයයි. නිරුතක කතරේ තනි උදා
තරුවක් නිවැරදී පරකිවා කතරින් එන මග මට කියලා මම සචිනි මේ මගේ හස්බන්ඩ් රොෂාන් පසුගිය දවසකදී අපේ වෙඩින් එක පැවැත්වුණා මීට මාස 10කට වගේ කලින් ඉඳන් තමයි අපි අපේ වෙඩින් එක ප්ලෑන් කරේ මුලින්ම කරේ මගේ බියුටිෂියන්ව සිලෙක්ට් කරගන්න එක බියුටිෂියන් විදිහට කටයුතු කරේ මිස්ටර් මාන්ජුල හඳපාංගොඩ මම ඩ්‍රෙස් කරේ ට්‍රෙඩිෂනල් කැන්ඩියන් එක ඒ මගේ බ්‍රයිඩ්ස්මේස්ලා හතර දෙනෙක් හිටියා මට ලොකු ආසාවක් තිබුණා මුල් ඇඳුම අඳින්න මගේ වෙඩින් එකට ඉතින් මම ඒකට තෝරගත්තේ අභිෂේක මණ්ඩපය මම මිස්ටර් වන් නිදානගේ හම්බ වුණා ගිහිල්ලා ඊට පස්සේ මගේ බේස්මන්ලා හතර දෙනෙක් හිටියා ඉතින් මට ඒගොල්ලෝ කතා කරද්දී මට කිව්වා ඉතින් මගේ ස්කින් කලර් එකත් එක්ක මට මැච් වෙන්නේ මෙරුන් කලර් එක මගේ බේස්මන්ලාට අයිවරි කලර් එක ඒගොල්ලෝ සිලෙක්ට් කරලා ඉතින් අපිට ලොකු සහයෝගයක් දුන්නා මගේ අවස්ථාව ඉෂ්ට කරගන්න රොෂාන්ගේ සචිනිගේ විවාහ උත්සවේ සචිනිටත් රොෂාන්ටත් ඕන වෙලා තිබුණ අභිෂේක මණ්ඩපයට කියලා තමන්ගේ උඩරට සාම්ප්‍රදායික විවාහ උත්සවේ මුල් ඇඳුම් ටික නිර්මාණය කරගන්න ඕන කියලා. ඒක නිසා මේ යෝතිපතින් දෙබල අභිෂේක මණ්ඩපයට ඇවිල්ලා මම හිතන්නේ විවාහ උත්සවයට මාස 6කට වඩා වැඩි කාලයක් තමයි තියලා තමයි මහරගම අභිෂේක මණ්ඩපයට ඇවිල්ලා තමන්ගේ විවාහ උත්සවයට උඩරට සාම්ප්‍රදායික නෙමැඳුමක් අඳින්න ඕන කියලා තීරණය කළා තිබුණා. ඇත්තටම මේ සචිනිට ඕන වෙලා තිබුණා සාම්ප්‍රදායික වර්ණ එහෙම නැත්නම් මෙරුන් කියන වර්ණයෙන්ම තමන්ගේ මනමාලයක ඇඳුම් ටික නිර්මාණය කරලා දෙන්න. නමුත් සචිනිගේ ඔසරියට ගැළපෙන විදිහට මුල් ඇඳුමක් නිර්මාණය කිරීමේදී අපි වඩාත්ම යෝග්‍යයි කියලා හිතපු දේ තමයි කට් වර්ක් ජැකට් එක. එහෙම නැත්නම් ඉන්ටීරියර් කලර් එක බ්‍රයිට් ගිම් ඔසරියට මැච් වෙන විදිහට තමයි මම මනමාලයක ඇඳුම නිර්මාණය කළා තියෙන්නේ. ඉතාමත් ලස්සන කට් වර්ක් එකක්. මේක මෙරුන් වර්ණයෙන් තමයි වෙල්වට් එක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් සෙටින් එක ඇතුලෙන් තියෙන සෙටින් රෙද්දර අපි නිර්මාණය කරලා තියෙන්නේ සචිනිගේ ඔසරියට ගැළපෙන විදිහට. අන්න ඒක නිසා මම රොෂාන්ගේ සචිනිගේ ඇඳුම් ටික නිර්මාණය කරනකොට බ්‍රයිට්ස්මේඩ්ලගේ කලර් එකට ගැළපෙන විදිහට තමයි බෙස්මල්ලගේ ඇඳුම් ටික නිර්මාණය කරලා තියෙන්නේ. අතර මනමාලයක ඇඳුම මෙරුන් කියන වර්ණයෙන් නිර්මාණය කරාට අපි දැක්කා මේකේ බ්‍රයිට්ස්මේඩ්ලගේ කලර් එක වෙලා තිබුණේ සමන් පින්ක් වගේ කලර් එකක්. ඉතාමත් ලස්සන පාටකින් තමයි බ්‍රයිට්ස්මේඩ්ලගේ ඇඳුම් ටික නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් තමයි සචිනි වැඩියෙන්ම කැමති වුණා බෙස්මල්ලගේ ඇඳුම් වල කලර් එක හැටියට අපි ලයිට් කලර් එකක් පාවිච්චි කරමු කියලා. අන්න ඒක ඉතාමත් ලස්සන අයිවරි කියන වර්ණයෙන් තමයි අපි මේකේ බෙස්මල්ලගේ ඇඳුම් ටික නිර්මාණය කරලා තියෙන්නේ. මගේ බ්‍රයිඩල් එක ගැන කතා කරොත් මගේ ස්කින් කලර් එකත් එක්ක ෂැම්පේන් ගෝල්ඩ් සාරියකට යමු කියලා තමයි මිස්ටර් මාන්ජුල කිව්වේ. ඒ වගේම ඒකත් එක්ක සැමන් පින්ක් එක ගත්තා බ්‍රයිඩ්ස්මේස්ලාගේ කලර් එක හැටියට. ඊට පස්සේ අපේ වෙඩින් ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් අපි ගොයිනවේ චේන්ජ් එකකටත් ගියා. ගොයිනවේ මම වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් හැටියට තමයි චේන්ජ් කරේ. ඒ වගේම මෙයා ෆුල් කිට් එක චේන්ජ් කරා. ගෲප් එකම අපේ චේන්ජ් වුණා. වගේ අපේ ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබ්බා. ඒක ඕගනයිස් කරේ මගේ අක්කා. එයාට ගොඩක් තෑන්ක්ස් කරනවා මේ අවස්ථාවේදී. ඒකට එයා ලොකු හෙල්ප් එකක් දුන්නා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අභිෂේක මණ්ඩපයේ ප්‍රධාන ශාඛාව හයි ලෙවල් පාරේ මහරගම පිහිටා තිබෙනා වගේම ශාඛා මහනුවර, ගාල්ල, දෙහිවල, මීගමු, ගම්පහ, මිරිස්වත්ත, ඒ වගේම බණ්ඩාරවෙල, ඒ වගේම අනුරාධපුරයේ ශාඛාවක් අපේ තියෙනවා. මේ ඕනෑම තැනකට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය කියලා තමන්ගේ උඩරට සාම්ප්‍රදායට සංස්කෘතියට ගැළපෙන විදිහට මුල් ඇඳුම් ටිකක් නිර්මාණය කරගන්න ඕනේ කියලා තමන්ගේ අතේ ඇති මුදලට කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම කෙනෙකුට පෞද්ගලිකව මට කතා කරන්න ඕන නම් මගේ පෞද්ගලික දුරකථන අංකයක් තියෙනවා 0716831986. ඒ වගේම අභිෂේක මණ්ඩපයේ පොදු දුරකථන අංකය 0111
හතලිස් තුනයි හතලිස් තුනයි බිින්දු තුන මේ ඕනෑම අංකයකට දුරකථන ඇමතුමක් දීමෙන් අභිෂේක මණ්ඩපය ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ඡායාරූප එකතුවක් තියෙනවා Facebook page එකක් තියෙනවා අභිෂේක මණ්ඩපය කියලා. ඒ වගේම ලස්සන website එකක් තියෙනවා www.abhishekamandape.lk කියලා. මේ ඕනෑම විදියකට තමන්ගේ මේ විවාහ උත්සවය ගැන වැඩි විස්තර දැනගෙන තමන්ටත් මේ වගේ ලස්සන සුන්දර විවාහ උත්සවයක් කරගැනීමේ හැකියාව තියෙනවා. තමයි අපේ වෙඩින් එකේ ලස්සන්ට ෆ්ලවර් ඩෙකොරේෂන් අපිට කරලා දුන්නේ සංජය අයියා. එයාටත් මේ අවස්ථාවේදී ගොඩක් තැන්ක්ස් කරනවා. ඒ වගේම මගේ වෙඩින් කේක්ස් කරේ කාංචනා අක්කා. එයාටත් ගොඩක් තැන්ක්ස් කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි මගේ ඩ්‍රෙස් මේකින්, ඒ කියන්නේ වෙඩින් සාරි එක, ගොයිනමේ ෆ්‍රොක් එක, බ්‍රයිඩ්ස්මේස් ලාගේ කොස්ටියම්ස්, ඒ හැමදේම ඩ්‍රෙස් මේකින් කරේ මගේ නැන්දා ගීතානි හේවාවසම්. එයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි මම මේ අවස්ථාව කරගන්නවා තැන්ක්ස් කරන්න අපේ වෙඩින් එකට හෙල්ප් කරපු හැමෝටම. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ, මිස්ටර් රුවන් විදානගේ ලොකු සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ මගේ ෆැමිලි එකේ මගේ අම්මට, තාත්තට, මල්ලිට, අක්කට එයාලත් ලොකු සපෝට් එකක් දුන්නා වෙඩින් එකේ වැඩ කරගන්න. ඒ වගේම මෙයාගේ ෆැමිලි එකේ අම්මයි තාත්තයි, අයියායි, අයියගේ වයිෆ්, එයාලා හැමෝම ගොඩක් උදව් කරා වෙඩින් එක ලස්සනට කරගන්න. එයාලටත් ගොඩක් තැන්ක්ස් කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි අපේ ෆොටෝග්‍රාෆර් විදියට අපි සිලෙක්ට් කරගත්තේ ලක්මාල් නාගොඩගමගේ. එයාත් ලොකු සපෝට් එකක් දුන්නා. එයාටත් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා තැන්ක්ස් කරන්න. Come on, I'm gonna be out of my way.